BMW K1200S මෙම යතුරුපැදිය 5 කිලෝමීටර් 280ක තරම් වේගයකින් ධාවනය කළ හැකි මේ සැහැල්ලු බරකින් යුක්තව නිපදවා ඇති නිසා ධාවනයේදී හැසිරවීමට ධාවකයාට ඉතා පහසුයි මෙහි එන්ජින් ධාරිතාව 1157ක් එය සිලින්ඩර් 4කින් සමන්විතයි තත්පර 3.2කින් 5 කිලෝමීටර් බිඳුවේ සිට 5 කිලෝමීටර් 60 දක්වා වේගයක් ළඟා කරගත හැකි මෙහි RPM එක 10250 දී අශ්ව බල 164ක උපරිම බලයක් ලබා ගත හැකි මෙය ජර්මනියේ විශිෂ්ට නිෂ්පාදනයක් අංක 9 Aprilia RSV 1000R mil මෙම යතුරුපැදිය 1998 2004 කාලය තුල ඉතාලි නිෂ්පාදිත යතුරුපැදිය මෙම යතුරුපැදියේ එන්ජින් ධාරිතාව 998ක් වන අතර ද්‍රව සිසිලන පද්ධතියකින් සමන්විතයි. මෙය ධාවනයේදී ධාවකයාට ඉතා සුමටව ධාවනය කිරීමේ හැකියාවද පවතී. තත්පර 3.1ක් තුල 5 කිලෝමීටර් බිඳුවේ සිට 5 කිලෝමීටර් 60 දක්වා වේගවත් කිරීමටද හැකියාව තියෙනවා. RPM 10000කදී අශ්ව බල 141.3ක් තරම් බලයක් ලබා ගත හැකි. මෙහි උපරිම වේගය 5 කිලෝමීටර් 281ක්. අංක 8 MV Agusta F4000R 1000cc එන්ජින් ධාරිතාවක් සහිත මෙම යතුරුපැදිය ධාවකයන් අතර හත් සසල කරවන තරම් සමීප බවක් ඇති කරවනවා. හේතුව වන්නේ මෙය ධාවනයේදී හැසිරවීමේ ඉතාම සුමට බවයි. තත්පර 2.7ක් වැනි ඉතා කෙටි කාලයකින් 5 කිලෝමීටර් බිඳුවේ සිට 5 කිලෝමීටර් 60 දක්වා වේගයක් ළඟා කරගත හැකි අතර එමකින් මෙම යතුරුපැදියේ වේගවත් බව අපට වටහා ගත හැකි. ඉතාලියේ නිෂ්පාදිත මෙහි උපරිම වේගය 5 කිලෝමීටර් 297ක්. අංක 7 Kawasaki Ninja ZX14R සැබවින්ම විශ්මයජනක නිපැයුමක් මෙය ලොව වේගවත්ම යතුරුපැදිය අතර 7 වන ස්ථානයේ පැවතීම ඔබ මවිතෙන් මවිතයට පත් කළ හැකි කරුණක් මෙහි බාහිර පෙනුම එනම් ස්වරූපය හා වර්ණ සහිත මේ යතුරුපැදිය මුර්ගයෙකු මෙන් භයංකාර ලෙස ප්‍රදර්ශනය වුවත් නියම මුර්ගයෙක් ලෙස හඳුන්වා දිය හැක්කේ මෙම යතුරුපැදියේ එන්ජිමයි එය 1441ක අධිබලති සිලින්ඩර් ධාරිතාවකින් යුක්ත වේ. මෙම මුර්ගයා ගියර 6කින් සමන්විත වන අතර එය 6 වෙනි ගියරයේ වුවද 5 කිලෝමීටර් 50ත් 5 කිලෝමීටර් 60ත් තරම් අඩු වේගයකදී ඉතා සුමටව ධාවනය කළ හැකි වෙනවා. තත්පර 2.6ක් තුල 5 කිලෝමීටර් බිඳුවේ සිට 5 කිලෝමීටර් 60 දක්වා වේගවත් කළ හැකි. ජපානයේ නිෂ්පාදිත මෙහි උපරිම වේගය 5 කිලෝමීටර් 299ක්. අංක 6 BMW S1000RR මෙය සැබවින්ම 999ක සිලින්ඩර් ධාරිතාවකින් යුත් අධිබලති එන්ජිමකින් යුක්ත වන අතර වැල්ව 16කින් සමන්විතයි. මෙම යතුරුපැදිය අධික වේගය සඳහාම නිර්මාණය කර ඇති අතර තත්පර 2.7කින් 5 කිලෝමීටර් බිඳුවේ සිට 5 කිලෝමීටර් 60 දක්වා වේගවත් කළ හැකි. මෙහි හැඩය සහ බලය නිසා හැසිරවීම ඉතා පහසුයි. RPM 1350කදී 195.2ක උපරිම අශ්ව බලයක් ලබා ගත හැකි. ජර්මනියේ නිෂ්පාදිත මෙම යතුරුපැදියේ උපරිම වේගය 5 කිලෝමීටර් 305ක්. අංක 5 Honda CBR 1100XX මෙය පෙනුමෙන් ඉතා තේජාන්විත ලෙස නිෂ්පාදනය කර තිබෙනවා 1996 දී නිෂ්පාදනය ආරම්භ කරමින් අද වන විට සුළුසුළු වෙනස්කම් සහිතව වෙළඳපොළට නිකුත් කරනු ලබනවා 1137ක සිලින්ඩර් ධාරිතාවකින් යුක් මෙහි ද්‍රව සිසිලන පද්ධතියකින් එන්ජිම සිසිලනය සිදු කරනවා
එමෙන්ම සිලින්ඩර් 4කින් බල ගැන්වේ. වේගය වැඩි වන තරමට ධාවකයාට මෙහි ධාවනය පහසු කරවන ලෙස නිෂ්පාදනය කර තිබෙනවා. තත්පර 2.8කින් පැයට කිලෝමීටර් 0 සිට 60 දක්වා වේගවත් කළ හැකි. RPM 10,000හිදී අශ්ව බල 153ක ජවයක් ලබාගත හැකි. ජපානයේ නිෂ්පාදිත මෙම යතුරුපැදියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 305ක්. අංක 4 Kawasaki Ninja H2R යතුරුපැදියක් විලාසයෙන් සිටින තවත් අධිබලක මුර්ගයෙක්. 998cc එන්ජින් ධාරිතාවක් සහිත ද්‍රව සිසිලන සිලින්ඩර් 4ක් සහිතව වෑන්ව 16කින් යුක්තව මේ නිපදවා තිබෙනවා. මෙහි වේගය නිසාම ධාවකයාට ඉලෙක්ට්‍රොනික උපාංග සහිතව සුවශීෂී ඇඳුමක් මේ යතුරුපැදිය හා සම්බන්ධ කර ගැනීම හැකියාව පවතිනවා. මෙහි විශේෂාංගයක් වන්නේ Kawasaki Intelligent Anti-Lock තිරිංග පද්ධතියයි. එමෙන්ම Kawasaki Engine Brake System වැනි අංග පැවතීමෙන් වේගය වැඩි කිරීමත් සමග මෙය සුමටව ධාවනය කිරීමේ මනා හැකියාවක් පවතිනවා. තත්පර 2.5කින් පැයට කිලෝමීටර් 0 සිට පැයට කිලෝමීටර් 60 දක්වා වේගවත් කිරීමේ හැකියාව මෙයට පවතිනවා. RPM 11,000කදී 197.3ක අශ්ව බල ධාරිතාවක් මෙයට ළඟා කරගත හැකි. ජපානයේ නිෂ්පාදිත මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 357.2යි. අංක 3 MTT Turbine Superbike Y2K මෙය අධිබලිත එන්ජින් ධාරිතාවේ බලගත් නිපැයුමක්. මෙය පෙනුමෙන් ඉතා සුන්දර ලෙස පෙනුනද Rolls-Royce 250C18 turboshaft එන්ජිමකින් සමන්විතයි. මෙයට තත්පර 2.5ක් වැනි සුළු කාලයකදී 60 කිලෝමීටර් 0 සිට 60 කිලෝමීටර් 60 දක්වා වේගයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. RPM 52,000කදී අශ්ව බල 320ක් වැනි දැවැන්ත බලයක් ලබාගත හැකි. අමරිකාවේ නිෂ්පාදිත මෙහි උපරිම වේගය 60 කිලෝමීටර් 365ක්. අංක 2 Suzuki Hayabusa මෙය 1340cc අධිබලිත එන්ජිමකින් සිලින්ඩර් 4කින් සහ වැල්ව 16කින් සමන්විතයි. මෙම වැල්ව මගින් සෑම විටම එන්ජිමේ උපරිම ක්‍රියාකාරීත්වයක් ලබා ගැනීමට හැකිවන ලෙස නිෂ්පාදිතයි. තත්පර 2.6කදී 60 කිලෝමීටර් 0 සිට 60 දක්වා වේගයක් ළඟා කරගත හැකි. RPM 6750කදී 197ක උපරිම අශ්ව බලයක් ලබාගත හැකි. ජපානයේ නිෂ්පාදිත මෙම යතුරුපැදියේ උපරිම වේගය 60 කිලෝමීටර් 399ක්. අංක 1 Dodge Tomahawk අධිබලිත යතුරුපැදිය අතර ප්‍රමුඛයා වන්නේ මෙම යතුරුපැදියයි. මෙහි වේගය සාමාන්‍ය මෝටර රථයකට වුවද ලබා ගැනීමට අපහසුයි. මෙම සුපිරි යතුරුපැදිය 8277ක සිලින්ඩර ධාරිතාවකින් යුතුව වැල්ව 10කින් බලගන්වා ඇත. මේ රෝද 4කින් සමන්විතයි. කෙසේ වෙතත් මෙහි රෝද 4ක් නිසා යතුරුපැදියක් ලෙස නීත්‍යානුකූලව සහතික කර නොමැත. එමෙන්ම මේ සඳහා ප්‍රතිවාදී නිෂ්පාදනයක්ද තවමත් ලොව බිහි වී නැත. තත්පර 1.75 2.5 අතර කෙටි කාලයකදී 60 කිලෝමීටර් 0 සිට 60 දක්වා වේගයක් ළඟා කරගත හැකි. RPM 5600කදී 500ක උපරිම අශ්ව බලයක්ද මෙම යතුරුපැදියට ලබාගත හැකි. අමරිකානු නිෂ්පාදනයක් වන මෙහි උපරිම වේගය 60 කිලෝමීටර් 563ක්. ඉතින් මේ සඳහන් කළේ අද වන විට ලොව නිපදවා ඇති මෙතෙක් වාර්තාවෝ වේගවත්ම සුපිරි යතුරුපැදි 10. තවත් මෙවැනි වීඩියෝකින් ළඟදීම මුණ ගැසෙමු.